ඔ දවසක් වේවා ශාන් ක්‍රේෂන් ුප් චැනල් එකට හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද අපි මේ සෝදා නම් වෙන්නේ දෙදහ ස්විස්ස අධ්‍යන පොදුසාතිික පත්‍ර උසස් පෙළ විභාගේ නැවත සමීක්ෂණ අයතුම්පත්‍ර කැඳවේම සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නයි. ගොඩක් නංගිල මල්ලිලා අපෙන් ඉල්ලල තිබ්බා අධ්‍යෙන පොදුසාතික පත්‍ර උසස් පෙළ විභාගේ නැවත සමීක්ෂණ අයතුම්පත්‍ර කැඳවීම දැනුන්දුම් වහාම එයා ලව දැනුවත් කරන්න කියලා. මෙම විභාගේ නැවත සමීක්ෂණ අයිතුම්පත්‍ර ඔන් Onlineයින් ක්‍රමේට පමණක් කැඳවන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව ඔබේ ஒන් Onlineයින් අයිතුම්පත්‍ර භාරගනු ලබන අවසාන දිනය වන්නේ දෙදහස් විසි එකේ හත්වන මස දහවන දින. ඒ අනුව මෙම දිනයට කලින් ඔබේ Online අයම් පත්‍රය මෝුන්ට යවන්න අමතක කරන්නේ පක්. නැවත සමීක්ෂණය සඳහා අයතුම් කිරීමට පාත දැක්වෙන ඕනෑම ක්‍රමයක් ඔබට අනුගමනය කරන්නට පොළුවන්. පළමුණ ක්‍රමේලෙස මෝුන් දක්වා තිබෙන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිල වෙබ්බඩවට පිවිසීම. මෝවන්ගේ නිල වෙබ්බඩ වේ වන්නේ www.dunets.tk මෙම නිල වෙබ්බඩවයට පිවිසීමෙන්, අපගේ සේවා කියන තීරයේ යටතේ ඇති මාර්ගගත අයතුම්පත් පාසල් විභාගමත්ත කලික් කිරීම කරන්න පුළුවන්. ඊළඟට දෙවන ක්‍රමේ වෙන්නේ විභාග දෙපාර්තමේන්තුයි නිල ජංගම දුරකථන යදවුම. අපි මේට කියනවා මෝබයිල් ඇපිේෂ එක කියලා මෙම මෝබයිල් ඇපලිකේෂන් එක වන DOE වෙත පිවිසීමෙන් මාර්ගගත අයතුම්පත්. සල් විභාග මත කලික් කිරීම මගනුත් ඔබට ඔබේ අයිදුම් පත්‍රේ පුරවන්නට පුළුවන්. එවගේම මෝන් තවත් ආකාරයක්මෙහි දක්වා තිබෙනවා Online exams.gov.lk කියන වෙබ්ලිපිනය වෙත පිවිසීම මගිනුත් ඔබට ඔබේ අයතුම් පත පුොරවන්නට පුළුවන්. අුම් පති සම්පූර්ණ කිරීමට කලින් Techෙක් instructions ඒවගේ ස්්‍රක් කියන දෙකම ඔබ අනිවාරෙන්ම බලන්නට ඕන මේවා සඳහා වීඩියෝවක් පවතිනවා මෙම වීඩියෝව නැරඩීම සහ නිවැරදි ආකාරයට අයිදුම්පත්ත සම්පූර්ණ කිරීම අත්්‍යවශ්‍ය වෙනවා කියලා මෝන් කියලා තියෙනවා. ඒ වගේම පද්ධතියට පිවිසීමේදී විභාගයට පෙනීසිටි චාතික හැදනුපපත් අංකේම ඔබ අනිවාරෙන්ම භාවිතා කරන්නට ඕන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා එක් විශ්යක් සඳහන් නැවත සමික්ෂණය කිරීමේ ගාස්තුව රුපියල් දෙසේ පණහාක් කියලා. ඒ වගේම ක්‍රඩිට cardඩ් ඩෙබිටකාඩ් මගින් හෝ තැපැල් කාර්යාල මගින් ඔබට ගෙවීම සිදුකරන්නට පුොළුවන්. ඒ වගේම මුදල් ගෙවීමෙන් පසුව අතුම්පත්‍රයPDF ක්‍රමට ඔබට ඩවන්ලෝඩ් කරගන්නට පොළුවන්. ඊට පස්සේ එම අஐතුුම් පත්‍රයේ අයதுම්කරු බාරයේ තබාගනීම අනිවාය වෙනවා එ முදල් ගෙවීමෙන් පසු ලබාදුන් චංගම දුරකத்தන අංකේට SMS පනිවිඩයක්ද ලැබෙනවා. මෙහි සධාන් වන ආකාරයට නැවත සමික්ෂණයේ සිදුකිරීමට අවශ්‍ය වන සියලූම විශ්‍යන් සහිතව නිවැරදි ආක්කාරයට අම්පත සම්පූර්ණ කිරීම අයතුම්කරුවන්ගේ වගකීමක් බවයි සඳාන් වෙන්නේ. අදාළ ගාස්තුුව ගෙවා නොමැති අයිතුම් පත්‍ර කිසිදු දැනුම්දීමකින් තොරව මෝන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරලා තියෙනවා. අයතුම් පත්‍රය සඳහා ගෙවා ඇති ගාස්තු නැවත ගෙවීමක් සිදුකරන්නේ නෑ. ඒවාගේම විශය අංක දොළහා. සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ලක්කුණු තිහෙකට වඩා අඩුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුස්කාාම් නොලබුණු අයිතුම්කරුවෙකු ඉන්නවන. එවැනි අයතුම්කරුවන්ට, එම විශය සඳහාද නැවත සමීක්ෂණ අතුම් පත්‍ර ඉදිරිපත් කරන්නට හැකියාව තිෙනාව කියල සඳහන් වෙනවා. ඒ වගේම දිවෙனே පවத்திන වර්த்தமான COVID-19 වසගත තත්ත්වයනිසා. මෙවර පාසால் අතුම්කරුවන්ගේ අම් පත්‍ර සඳහා විදුහල්පති තුමාගේ නිර්දේශය ඒමත් නැත්නම් අත්සන අවශ්‍ය නොවන බව විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනම් ීළඟට අපි බලමු கொොයි ආකාරෙන්ந்த මේ සඳහා, Online ක්‍රමටஐම් පත යොමු කරන්න කියලා. ඔබ Reරක්ෂන් සඳහා අම්පත යොමු කරෙන වන Chrome හරි ඔයාලළඟ තියෙන ඕනම searchච් என்ජි එකක් කරි පාවිච්චි කරලා ඔයාලට පුළුවන්ර් කියලා searchච් කරන්න. මේ විදිහට Xමර් කියල සර්ච් කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් Center loginගින්, න් Online එක්ශන් සිස්ටම් කියන හෙඩින් එක. මෙන්න මේ විදිහයට ඔයාලට මේ හෙඩින් එක ලැබනට පස්සේ ඒ හෙඩින් එක මත ඔයාල කලික් කරන්න ඕන. ඒ මත කලික් කිරීමෙන් සියලු දෙනාටම ලොගින්සා රෙජිස්ටර් කියන බටන්ස් දෙකක් බලාගන්න පොළවා. මේ ලොගින්සා රෙජිස්ටර් කියන බටන් දෙකෙන්. ලොගින් වීමට කලින් ඔබ අනිවාරයෙන්ම මන් සන් එකගේ රජිස්ට වෙන්න ඕන ඒ සඳහා පළමුුව රජිස්ටේ කියන බටන එක ඔබ කලික් කරන්න ඕන ්‍රජිස්ටේ කියන බට්න එක क्ලික්කරාට පස්සේ ඔයාලට ක්‍රට accountන්් යටතේ තමන්ග නම ඒවගේම ජාතික හැදුනුපත් අංකය ඔබේ දුරකථන අංකය සටහන් කරන්නට තියෙනවා මොบයිල් නම්බක ID ID නම්බේක සහ නම ඇතුළත්කරාට පස්සේ හතරවෙනි කොටුය ඔයාලට පේන්න තියෙනවා සිටිසන් කියල තැනක්. මේ සිටිසන් කියන තැන කලික්කරාට පස්සේ ඔපෂන්ස් දෙක කොයාලට බලාගන්න පුළුවන්. ටඩන්් සහ ටීච කියන ඔපෂන්ස් දෙක. මේ ඔපෂන්ස් දෙකෙන් ස්ටඩන්් කියන ඔපෂන් එක ඔයාල ලික් කරන්න. ඊට පස්සේ, gree to the terms andඩිස් කියන ස්ථානය ඉදිරියේ තියෙන ටික් එක අනිවාරෙන්ම යොදන්න ඕන. ඊට පස්සෙ ඔයාලට පුළුවන් රජිස්ටේ නව කියන බට එක ටලෙක් කරන්න. රෙජිස්ටේ නව් කියන බට්න එක කලික්කරාට පස්සේක් ඇක්තිවශන් තීරට ඔබ පිවිසෙනවා. මේ අවස්ථාවදී ඔබ පළමුුවෙන්ම ඇතුළත්කරපු ජංගම දුරකතන අංකේට SMS පනිවිඩයක් මගින්. OTP කෝඩ් එකක් කෙනවා O කෝඩ් එකක් කියන්නේ oneන් time පස්වැඩ එකක්. එතකොට මේ OTP කෝඩ එක ඒ ස්ථානයට ඇතුළත් කලෝතින් එහෙම ඔයාලටකවන්් එක ඇක්ටවේට් කරගන්න පුළුවන්. ඉන් පස්සේ ඒ OTP කෝඩ එක එම ස්ථානයට ඇතුළත් කරලා accountන්් කියෙන තැන කක් කරන්න. ඉන් පස්සේ Xමශන් ස එක ඩශ් බෝඩ් එක මෙ මේ විදිහට ඔයාලට පෙනේවි. දැන් මේ විදිහට ඉස්්‍රක්ෂන්ස් කියන ස්ථානය කලික් කිරීමෙන් ඔයාලට ටෙක්නිිකල් ඉන්ස්්‍රක්ෂන්ස් වගේම කොමන් ඉස්්‍රක්න්සුත් බලාගන්න පුළුවන්. ටෙක්නිිකල් ඉන්ස්්‍රක්ෂස් සහ කොම ඉස්්‍රක්ස් බලාගත්තට පස්සේ ඔයාලට පුළුවන් නෙක්ස්ට් කියන බටන එක කලික් කරන්න. මේ නෙක්ස්ට කියන බට්න එක කලික් කිරීමෙන් පස්සේ ඔන් Onlineන් ඇප්ලයි කිරීම ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම ஒන් Onlineයින් ඇප්ලයි කිරීමේ පළම් හෝන පියවර විදිහට ඔයාලගේ එක්ෂෑම් ඉන්ඩෙක්ස් නම්බ එක ටයිප් කරලා සබ්මීට් කරන්න. මෙවැනි වටිනා අධ්‍යාපනික තොරතුරු වගේම දිනපතා පළවන අලුත්ප රැකයාවිස්තර දැනගන්න ශාන්ක්‍රේෂන් YouTubeප් චනල්ල එක සබස්ක්‍රයි් කරන්න. ඒ වගේම බෙල් අයිකනිකත් කලි කරන්න සේලු දෙනාටම සුබදවසක් වේවා.